31ුවන් සරණයිම් පින්වතු බැහම දෙ අටම. සාර සමාජයක ධර්මාවබෝධයෙන් පිරි यहांපත් මිනිස්සුන් ෙසා බෞද්ධරප අහිනියය සන්න वेදනය කරන මේ පැයේ ධර්මදේශනාව අපි ආරම්භ කරන්න සූදා නම් රදාාවඩුන්න සිරිමිහින්දු මහා විද්‍ය्याලය විදු හල්පති ශාස්ත්‍රපති රාජිකය පණ්ඩිත පූජපාද රදාාවඩන්න ඥානුවවිීමල ස්වාමීන් වහන්සේගේ වැළම වීමෙන්. ස්වාමීන් වහන්සේ අපි ගෞරවයෙන් පෙළි නිමු. අවසරයි අපේ හාමුදරුවනේ සාදුූ, සාතු, සාතුූ. ද පින්කම මේ දායකත්වේ ධර්මින් කටුතු කනවා ාධම් පේ පදිංචි සානත් වික්‍රමසිංහ සුබද්‍රා රන්දෙන පපුල් රන්ධදිෙනි සුජාතා කවනරත්න ඇතුළු දු දරුවන් ඥාතිී හිතමි තාදී පිරිස. එම නම් දේශකයන් වහන්සේට ගෞරවේ නාාධනා කරමු දේශනාපවත්වන්න. අවසරයි අපේ හාමුදුරුවනේ. සාධ සතු ස සමන්ත චක්කවා ලේසූ. ත්‍රා ගච්චන්තු දීවතා සද්ධංමං මුනිරාජස්සේ සුනන්තු සග්ග මොක්හෙදං දංම සවන කාලෝ අයං බදන්තා धංම සවෙන කාලෝ අයං भදන්තා धංම සවන කාලෝ අයං भදංතා නමුොතස්සෙ भගෙවෙතු අරහතු සම්මා සම්බුද්න් දස්සේ නමෝ තස්ස භගවෙතු අර හතු සම්මා සම්බුද්න් දස්සේ නමෝ තස්ස භගවෙතු අර හතු සම්මා සම්බුද්න් දස්සේ භාරංචවෝ භික වේ දේශිස්සාමී භාර හාරංච භාරදානංච භාර නික්කේ පංච තංසුනාත්හ සාධකං මනසිකරෝත භාසිස්සාමීතීතිී කරුණාවන්ත ්‍රද්ධාවන්ත සත්පුරුස පින්වතුනි සත්පුරුස පින්වතියනි අපේ පින්වතුනු සියලු දෙනාම මේ සැරසෙන්නේ සූදානං වෙන්නේ ධරම දේශනාව ශ්‍රවනය කරනවා කියන පින්කම සිද්ධ කරගන්නට. ලොවතුරා සම්මාසම් බුදුරජාණන් වහන්සේගේ නිරමල පිරිසිදු ශ්‍රී සද්ධරමය අපේ ජීවිතයට ලැබුණු වටිනාම සම්පතාක්. වරක් බුදුරජාණන් වහනස දේශනා කරනවා අනුත්තරිය සූතර දේශනාවද අංගුත්තර නිකාය චක්ඛනිපාතේ අනුත්තරිය සූතර දේශනාවදී දේශනා කරනවා සවනානුත්තරිය සවනානුත්තරිය කියලක් යන මේ සවනය කිරීමේ වටිනාම ඇසීම මොකද්ද කියලා අසන වටිනාමදේමොකක්ද කියලා ඒවෙලාද බුදුරජාණන් වහනසේ දේශනා කරන්නේ සම්මාසම් බුදුරජාණන් වහනසේ නමකගේ මුුවෙන් දේශනා කරන ශ්‍රී සද්ධරම මේ ශ්‍රවනය කරන එක තමයි වටිනාම ශ්‍රවනය කියලා කනක් තියන කෙනෙක් කනින් සිද්ධ කල යුතු වටිනාමදේ තමයි දරමය ශ්‍රවනය කරන එක සා අප පින්බතුන් මේ සැසෙන්න සූදානං වෙන්න බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ කන් දෙකෙන් අසන ඇසම් අතරේ වටිනාම ඇසීම සිද්ධ කරගන්නට. පින්වතින මේ ජීවිතය අපට ලැබෙන්නේ උත්පත්තිත්තික් කළ මේක ආගන්තුක ජීවිතයක් නෙමෙයි. සංසාරය අනාධිමත් කාලයක ආරම්භයක් පෙනෙනෙන් නැති මුලක් පෙනෙන් නැති සංසාරයේ අනාධි මත්කාලයකයිඉඳං රැස්කරගත්තු කරම විපාකනුව ලැබුණු උපතක්මය අපට ප්‍රසූතාගාරයෙන් තමයි මේ ජීවිතේ ගමන ආරම්භ වනේ ඒවාගේම මේ ගමන විවිධාකාර බාධක ගැටලු අභියෝගවලට මුණදීගන මුරුත සරීරාගාරයේ දක්වාම ගමන් කරනවා වි සත්්‍යය වෙන්නේ නොකොට අප නූල් පොට ත බෞතික වස්තුවක් කරගනාවන බෞතික වස්තු කියලා කියන මේ අපි වටේ තියන පනතියෙන පණ නැති ජාතිවලට එදට අපේ ඇගේ තියන ඇදුම තමයි අපි ළඟ තියෙන බෞතික වස්තුවලින් සම්පතා ඒ අපි ගැන නූල් පොටක තරන් දෙයක්ව අරගනාවනෑ කියලා අපි මේ ලෝකට උත්පත්තිය ලබන්න පින්වතුන නිරුවත්වයි. ඒවාගේම තම ඉතාම අපි රිසිදුව ඉපදන වෙලාවෙ අපි සෑම කෙනෙකුගම සිරුරා අත්තිසයෙන් පිරිසිදුවයි. තර උත්පත්තිය ලබනා අපී එතන ඉඩං විවිධාකාර ජාති එකතු කරනවා. දනය දේපල ඉඩම් කඩම් කුඹුරු වතුපිටි ඔයවාගේ වස්තුව දේපලාදී ෞතික පණනැති ජාති එකතු කරනවා. එළඟට පණතියෙන ජාති අපි එකතු කරනවා. මේ සෑම දෙයක්ම කරලා ඇවෙනුම් අරගල කරලා ගැටිලා ගෝරිවෙලා සතුටු වෙලා මේ ආකාරයට කරලා අන්තිමේදි මරණයට පත්වෙනවා. ඒ මරණයට පත්වෙන අපි යනකොට නූල් පටක තරන් දෙයක් අරගෙන යන්නේ නේ උත්පත්තිය ලබල තේරෙන කාල වෙන කොට අපි ඇඳුම් තෝරගන්න අපට අවශ්‍ය දු පුංචි කාලෙදී අපේ අම්ම තාත්තා අපට ඇඳුම් තෝරල දෙනවා. හැබැයි මරණයට පත්වනාට පස්සේ අපි සල්ලිදී ලගන්න ඇතුමක් නෙම ඒ යතියෙන්නේ. ඒවාගේම ගෙදර කෙනෙක් තෝරපු ඇඳම කුත්නෙමෙයි යතියෙන්නේ. මලසාලාවෙෙන් අන්දනුව ඇඳුම් භාගයක් කලිසම්ම බාගෙ ගෞම බාගෙ සර සාරිය බාගෙ ඒ පෙට්ටියත් අපි කවදක්වත් බලපු නැති ඕනෑ බණ්ඩයක් ගන්නකොටයි බලනවා. නමුත් මේ පෙට්ටිය අපි වටිනාය එකක්ද වුව බලන්නේ. එනිසා පින්වතන අපි යනකොට යන්නෙත් නූල් පටක තරන් දෙයක් අරගෙන නෙමෙයි. මහා මන්දිරයක් තිබුණත් පුංචි පැල්පතක්තිබුනත් ැරුණු කෙනාගේ මුරුත්්ත සරීරයේ තැන් පච් කරන්න රියම් හතරක විතර ප්‍රමාණය වලක් ඇතුළි නැත්තං අලු බවට පත්වන කල් ලාදාහනය කරනව පුලුස්සනවා. ඉතින් මෙන්න මේ ජීවත්වෙලා ඉන්න කාලසීමාව තුළ අපේ ජීවිතය අපි පවත්වාගෙන යන්නට ඕන හොඳ අනුව හොඳට කියන තාවවච්චනයක් තමයි ධර්මය අනුව කියලා ඒ ධර්මය අනුව පවත්වාගෙන යන ජීවිතයක වටිනාකම ඇදගත්තම ඉතාම හිලයි. එනිසා අපේ පින්වතුන් කවුරු කවුරුත් මේ ලබාගත්තු ජීවිතය බොහොම හොඳින් පවත්වාගනයන් අරමුණක් ආකල්පයක් අධිෂ්ඨානයක් ඇති කරගන්න ටෝනි. අපි මේ ජීවිතයේ පවත්වාගනය අද්දී එකක් කරනෝ බෞතික වස්තුූම් ලංකරගන්නට ඒවෙන් වෙන් අපි පුදුමාකාර අරගලයක් කරනවා ළඟට අපි තා පැත්තකින් මහන්සි නමේ ශරීරෙන් අඩත්තු කරන්න බුණදායක පෝෂ්ෂදායක ආහාරපාන ජාතිදීල බේත්තෙ ජාතිදීල ඒවාගේම සීතලෙන් පන්නෙන් වැස්සෙන් ආරක්ෂා කරගෙන බොහෝම උනන්දුවෙන් මේ ශරීරයේ රැකගන්නට අපි මහන්සි වෙනවා. සම්මාසම් බුදුරජාණන් වහනසේගේ ධර්මය නොුව දෙකේම ඒ තරම් වටිනාක මක්නේ ැි කොයි තරං වටිනාවිදියට ආරක්ෂා කරන ශරීරයක් වනත් පුංචි තැනක යම් තුවාලයක් කටගත්තොත් එයින් ගලන රුදිරේ සහ ඒ තුළ හටගන්න විසබී ජපට මරණීළඟා කරනවා. ඒවාගේ මෙ අම්මොහොතක කෙනෙක් අපේ නාසේහිරකෙරුවොත් මරණීයට පත්තිනවා. ගෙලහිරකෙරුවත් මරණයට පත්තිෙනවා. සරීරයේ ඇතැම් ස්ථාන තියෙනවා ඒ නහර තියනවා දමනි තියෙනවා ඒකක් කරි කැපුණොත් අපි මරණයට පත්වෙනවා. පිණිබෑවොත් අසනීප වෙනවා. වැස්සට තිමුණ තසනීප වෙනවා. යම් කෑමක් නරක්කුණොත් අජීරණයට බලපානෝ. මේවාගේ පුදුමාකාර මහංසියක් දරනෝ මේ සරීරය අපි නඩත්තු කරන්නට. තමන් ඒ තරමට රකින් දහදනය එකේ තව එකතු කරගන්න නිසා තවත්්දුක වැඩි වෙන එ නිසා පින්නවතෙන බුදුරජාණන් වහනසසි අවධානය යොමු කරන්නේ අර එකතු කරන පණඇති පණනැති ජාතිවලටවත්. තමාගේ සරීරයේ පවත්වාගනය යම සඳහා නඩත්තු කර ගැනීම සඳහා ධරණ මහන්සියට වත්නෙමෙයි. බුදුරජාණන් වහන්ස දේශනා කරනවා ඉතාම කලාතුරකින් දුරලබව අමාරුවෙන් ලැබෙන මේ උතුම් මිනිස්ජීවිතය නිකම් මිනිස් ජීවිතයක් නෙමයි උතුම් මිනිස් ජීවිතය සීලයක් ආරක්ෂ කරමින් සමාධිය වඩමින් සිතේ පංචනීවරණ යට පත් කරලා ප්‍රඥාව දියුණු කරමින් දස සංයෝජන ධර්ම දුරුකිරීම සඳහා කටයුතු කරන්නට වෙහෙසෙන්ට කියල දේශනා කළ යමෙක් සීලේ ආරක්ෂා කරනවන ඒ ආරක්ෂ කරන කෙනගේ සිල් සුවඳ සියලු සුවඳ පරයා යන සමාධිය තුළින් ලැබෙන සුවය මුදලට ගන්නට බෑ. ප්‍රඥාව නිසා අල්ලගත්තු මේ සරීරේ පවාතාරනවා. එයා තමයි මේ ලබාගත්තු ජීවිතය සාර්ථකෝපත්වාගෙන යන කෙනා. එයාග ජාතිය කුලය දනවත් බව ඒ ඒ තනතුරුණෙමයි බැලුවේ. එනිසා පින්වතුනි පින්වතියන අපි සෑම කෙනෙක්ම අපට මේ ලැබිලා තියෙන ජීවිතය ොම හොඳින් නගත්තු කරගෙන පවත්තාගෙන යාම සඳහා ලොතුරා බුදුරජාණන් වහනසේගේ මෙ උදාරතර ධරමය ළඟට ගන්න ටෝනි ඒ ධරමේ තුළින් ජීවිතය පවත්තාගෙන යන්න ටෝනි ඉති නීට ගැලපෙන කරුණු ටිකක් අපේ ජීවිතයේ පිළිබඳව ගැඹුරින් හිතන්නට අවස්්‍ය කරන කරුණු ටිකාක් දරම දේශනාවෙන් දේශනා කරලා දෙන්නට මං බලාපොරොත්තු වෙනවා සියලු දෙනාම හුදින් දර්මේ ශ්‍රවනය කරන්නට ඕනේ අදමං අපේ පින්නොතුන්ට දේශනා කරන්නට තෝරාගත්තේ සංයුත්ත නිකා ඇතුළත් වෙලා තියන භාර කියන වක්ගයි කන්ද සංයුත්තේ භාර කියන වගගේ ඇතුළත් වෙලා තියන භාර කියන සූත්‍ර දේශනාව සූතර දේශනාව දේශනා කරන වෙලාවේ අපේ බුදුරජාණන් වහසේ වැඩවාසය කරන්න පින්නතිනි සැවැත්නූර ජේතවනාරාමේ. ඒ වැඩඉන්න ගමන් තමයි බුදුරජාණන් වහනසේ සිව්වනක් පිරිසාරමුණු කරගන මේ ධරම දේශනාව දේශනා කළි සිව්ුවනක් පිරිස කියලා කියන්නේ බුදුරජාණන් වහනසේගේ ධර්මේ බුද්ධ ධර්මය අනුගමනය කරන ශරාවක පිරිස. දට එතැන ඉන්නවා කොටස් සතරක් ගිහි පැත්තේ දෙකයි පැවිදි පැත්ති දෙකයි ගිහි පැත්ත දෙක තමයි උපාසක උපාසික පැවිදි පැත්ති දෙ පිරිස තමයි භික්‍ෂූන් වහන්සේලා භික්‍ෂුණීන් වහන්සේලා. ඔන්න ඔය කියන සතර පිරිස තමයි සිව් වනක් පිරිස කියලා හඳුන්වන්නේ. මේ සතර පිරිසා අරමුණු කරගෙනපේ භාග්‍යෝතුන් වහන්සේ මේ දේශනාව දේශනා කරනවා අප බුදුහාමුදුරෝ දේශනාව ආරම්භ කරන්න මෙන්නම ආකාරයට භාරංච වෝ භික්කවේ දේශස්සාමි එතන බික්කවේ කියලා කියන්නේ මහනෙනි කියලා කියන්ද අර සතර පිරිසින් ප්‍රධානම පිරිස තමයි භික්‍ෂූන් හන්සේලා එදොට බික්කවේ කියල අමතනකොට අර හතර දිනාට මමතන්නේ හතර දිනාට මමතන්නේ ික්කේ මහන වෝ කියල කියන්න ඔබලාට කියලා කියන්න තුම්ම කියන සබ්ද චතුත්ති විභක්ති වරණ ගෙනකොට වෝ කියල පදයක්ක දෙනවා දොට වෝ කියන පදේ අරතයන්න තේරුමන්න ඔබලාට කියන්න නුබලාට කියන්ද මේක අට්ටකතාව වෝ කියන එකට තේරුම කැන තමුසෙලට කියලා මේ තමුස කියන වච්චනය නරකාර්තයකෙන් නෙමේ භාවිතා වෙන්නේ අට්ටකතාවේ බොහෝවෙලාවට සිංහලර්ථයේ බලනකොට එතන සඳහන් වෙනොමේ තමුස කියනවචනේ අදද අද වර්තමානය වෙනකොට මේ තමුස කියනවන ගණන්ගන්න නිකං තරහෙන් කියනවචනයක් කියලා පහත්ත අර්තයෙන් කියන වචනයක් කියලා හොඳයි ගට වෝ කියන වචනය අරතයෙන්න පින්නතින ඔබලාට කියන්න නුබලාට කියන අර්ථයෙන් තමයි දේශනා කළේ භාරංච භාරංචය කන බරද කියද දේශස්සාමි දේශනා කරන්නම් අනාගතකාල උත්තමපුරුස ඒක වචන ක්‍රියාපදයක් දේසේති කියලා කියන්නේ අන්නේ ක්‍රියාපදය අනාගතකාලේ උත්තම පුරස වරණගෙනකොට දේශස්සාමි කියල තමයි වරණගෙන්නේ දැ යන්නෙමි කියට ගමිස්සාමි කන්නෙමි කියන්න කාදිස්සාමී ඉස්සාමි කියලයි නව. එනිසා දේශනා කරනවා භික්කවේ මහණනි වෝබලාට මම මේ භර කියන එක දේශනා කරන්නම්. එළඟට බාර හාරංච බාරහාරංච භාර කියන්න බරට හාර කියන්න පිනතින ගෙන යන්නා කියද. හරති කියන එක හරති කියන ගෙන යයි කියන්න ර කියල කියන්නේ එක ක්‍රියානාමේ ගෙන යන්නා කියද ත බාර හාරංච චකයන්නේ සම්බන්ධ කරන නිපාතපදය බාරහාරංච බරගෙන යන්නාද දේශිස්සාමි දේශනා කරන්නම් එළඟට භාර දානංච බාර කියන්න බරට දාන කියන්න දෙනවට දෙන කෙනට තමයි දාන කියන්නේ බරදීම දේශනා කරන්නම් එළඟට භාර නික්හේ පංච භාර කියන්න බරට නික්හේප කියන්න පින්නතනි පැත්තකින් තියනවා බිමිින් තියනවා බහ තබනවා අයින් කරනවා කියන්න තමයි නික්හේප කියන්නේ ත භාර නික්කේ පංච බර භාතබීමද බිමිින් තැබීමට දේශස්සාමි දේශනා කරන්නම් සුනාත තං එය සුනාත අසවු අසන්න සාදුකං මනසිකරු සාදුකං කියන්න ක්‍රියා විශේෂනයක් හොඳින් කියන්න මැනවින් කියන්න යහපත්ත කියද සාවධානව කියල කියන්න සාදුකන් කියනවා මනසි කරෝත ැන මෙහි කරවු මෙනෙහි කරන්න මෙනෙහි කරනවා ගැන මනසින් කරන ක්‍රියාව ඇසෙන් කරන්න බලනයක කනෙන් කරන්නේ අසනේක නාසයෙන් කරන්නේ ආග්‍රහණය කරනයක දිවෙන් කරන්නේ රස ලබනයක ඇගෙන් කරන්න ස්පරසේ ලබනයක ත මනසනමති ඉන්දිරියෙන් කරන්න මෙනෙහි කිරීම කියන කටයුත්ද. මේක පින්නතින අනිස් සතුනට බෑ එයාලට මනසක් තියෙනව මොලයක් තියෙනවා එවනාට එයාලට මේ මනසිකාර කියන ක්‍රියාව කරන්නට බෑ යාල ඉවානුව තමයි කටයුතු කරන්නේ අපට එෙමනෙේ අපට මෙනෙහි කරන්නට පුළුවන් මිනිසා කියන ජීවියාටලැබෙන වටිනාම කෘත්්‍යය ක්‍රියාව තමයි මනසිකාර කියන එක එදට සාදුකං මනසිකරෝතක යන ොඳින් මෙනෙහි කරන්න භාසි සාමීති මම භාසනය කරන්නම් දේශනා කරන්නම් කියල දේශනාව ආරම්භ කලා භාර කියන වචනය තමයි පින්වතන මේ හතරම එ බර බාරහාර බාරධන භාරනික්කේප. මේ හතර තමයි මෙතන එන්නේ. භාර කියන්න පිනතන බර කියන්ඩ. ඔසවා ගැනීමට අපහසු අමාරු යමක් වේද ය බරක් කියල හඳුන් වෙනවා. ඒක දරාගන ඉන්නට අපහසේ ඔසවාගන ඉන්නට අපහසු ඒ නිසා තමයි බර කියන වචනීට පාවිච්චි කරන්නේ ට මෙතනදි දේශනා කරනවා අපේ බුදුරජාණන් වහනසේ මහනෙ නිමම ඔබලාට මේ බර කියන්න කුමක්ද කියල දේශනා කරන්න ඒළඟට බර ගෙන යන්න බර රැගෙන යන්න බර ඔසවාගෙන යන්න කෞද කියල දේශනා කරන්න ඒළඟට බරදි බර දෙන්නේ කෞුද කියල දේශනා කරන්න ඟට බර බා තැබීම කියන්න කුමක්ද කියලා දේශනා කරන්නම් කියල අපේ බුදුරජාණන් වහන්සේ දේශනාට මුලපුරෙනෝ. ඊළඟට පින්නතන මේ සූතතර දේශනාව ඊළඟ කොටස තමයි කතමාච භික්කවේ භාරා කුමක්ද මානනමේ බර කියලා කියන්නේ බාරං. අන්න බුදුරජාණන් වහන්සේ අර මුලින් දේශනා කර පුද්දේ වහනසේ විසින්ම සවිස්තරව දේශනා කරනවා. අරථ සහිතව දේශනා කරනෝ. මෙන මේ අරථ සහිත භාවයටතම අට්ට කතා කියලා කියන්නේ. මේ සූතර දේශනා ඇතුළෙම මේ අරථ කතා ලක්සන තියනවා. කුමක් ද මහනෙනේ බර කියලා කියන්නේ. අන්න බුදුරජාණන් වහනසේ විස්තර කරමින් මෙහිම දේශනා කරනවා පංචු පාදානා කන්දා තිස්ස වචනීය පංචු පාදානක් කන්දා තිස්ස වචනීන් එතන පින්නතිනය වචන තුනට කැඩෙන්නට ඕනේ පංචු පාදානක් කන්දාා තිස්ස කියන එක තුනට කැඩෙනවා එක පංචු පාදානක් කන්දා දෙවනි වචනය තමයි ඉති තුන්වැනි වචනය තමයි අස්සේ පංචුපාදානක් කන්දාා ඉති අස්ස කියන වචන තුනම එකට එකතු කිරීම සදිි කිරීම තමයි මෙතැනදි වෙලා තියෙන්නේ. එනිසා තමයිඒ වචනය දේශනා කරන පංචු පාදානක් කන්දාා තිස්ස කියලා. එනම් මොකදදෙහි තේරුමෙන්නේ. පංචු පාදානක් කන්දය ඉති යනුවෙන් අස්ස මීට වචන තවත් වචනයක් තියෙනවා ගට බර කියලා කියන්න කුමක් ද මහනෙන බර කියන්න කුමකටද පංච උපාදානස්කන්දය යනු මීට වචනයක් නමක් කියල දේශනා කළ ඒනම් බර කියන්න කුමකටද පංචු පාදානස්කන්දයට පංචු පාදානස්කන්දය කියනේ එකයි පංචස්කන්දේ කියනෙ එකයි පිනතුනි දෙකක් පචස්කන්දය කියන්න එකක් පංචු පාදා නස්කන්දය කියන්නේ තවේක එතන වචන දෙකක් එන්නේ හැබැයි දෙකේ සම්බන්ධයක් තියනවා ඒනම් බර කියලා කියන්න බුදුරජාණන් වහන්සේ කුමකටද පංචු පාදා නස්කන්දයට ඒළඟට දෙවනිිය එක පින්වතන බාරහාර කතමෝච බික්කවේ බාරහාරෝ මහනිනි මොකකටද මේ බාරහාර කියන්නේ කතමෝච කියන්න කුමක්ද කියන්න කුමකටද මහනනමේ බාරහාර කියන්නේ බුදුරජාණන් වහනසේම පිළිතුරු වසන් දේශනා කරනවා පුග්ගලෝ තිස්ස වචනීයම් එතනත් පින්නතින වචන තුනට කැඩෙනවා වචන තුනක් එකතුවෙලා තමයි පුග්ගලෝ තිස්ස කියන වචනය හැදිල තියෙන්නේ පුග්ගලෝ ඉති අස්ස වචනීයම් යිතොට මොකටද මේ බාරහාර කියන්නේ. පුද්ගලෝ ඉති පුද්ගලයා යනුවෙන් අස්සමීට වචනං තවනමක් තියෙනවා. ඒනම් බර රැගෙන යන්නා බරෝසවාගෙන යන්නා බරගෙන යන්නා කියන කාටද පුද්ගලයාට පුද්ගලයා සත්වයා ජීවියා ප්‍රාණයා කියන සේරම මේකට අයිති වෙනවා. එනම් බරගෙන යන්නා කියන්න පිනතිනු පුද්ගලයාට ළඟට කතමංච භික්කවේ බාරදානං. කතමං්ච භික්කවේ බාරදානං දානං කියනවචනේ නපුංස කලින්ග නිසා තමයි අර කතමංච කියලාවේ. කොමක්ද මහනෙනමේ බාරධාන කියන්නේ. එතනදි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෞුද මේ බර දෙන්නේ බර දෙන්නා කියන්න කාටද. යායං තන්හා, පෝනෝ භවිකා, නන්දි රාග සහගතා, තත්්‍ර තත්්‍රාභි නන්දිනී සයතීදං කාම තන්හා බවතන්හා විභවතන්හා. බර ලබා දෙනකෙනා තමයි යායං තන්හා යා යං කියන වචන පෙන්නතිෙන දෙකට කැඩෙනවා යා අයන් කියලා. යා කියන්න අර තන්හා කියන වචන ස් ස්ත්‍රීලිංගාර්තයන්ගෙන්නේ. ඒනිසාම යා කියන පත් පදත් ස්ත්‍රීලිංගාව අයං තන්හා මේ තන්හාව යම්මූ මේ තන්හාව යායං තන්හා පෝනෝභවිකාන තන්හාව කියන එකෙන් කරන වැඩ ටික කියනවා. මේ බාරධාන කියන්නේ තන්හාවට අයං තන්හා මේ තන්හාවට තමයි බාරධාන කියන්නේ හැබැයි බුදුරජාණන් වහනසේ තන්හාවෙන් කරන වැඩ ටික හිළඟට විස්තර කරනවා. මොකදද කරන්නේ පෝනෝභවිකා පෝනෝ භවික කියන්න පිනතෙන පුනක් භවික කියන්ද. පෝනෝ කියන පුන කියන්ද. භවික කියන්නේ හට ගන්නවා කියන්ද. ඒනම් තන්නහාාවකරන එක වැඩක් තමයි පුනර් භවය හදනවා. පුනර් භවය කියන්න නැවත හට ගන්නේ එක සිද්ධ කරනවා. මේ පුන රුත්්පත්ති කියන වචන පුනර් භව කියන වචනේ අරථ දෙකක් එන්න පින්වතනී. දැන් පුන රුත්්පත්තිකවොත් මේ ජීවිතය ම ඇතන්ඩියන්න. පුනර බව කිය නොකොට එක නෙමෙයි වෙන්නේ. තැන් පාසැලේ ඉන්න ශිස්්‍යයා ඒ පන්තියෙන්න්නොකොට තියෙන බලය නෙමයි ඒ පාසලේ ගුරුවරයක්කු නොත් තියෙන්නේ. අරයාම තමයි නමුත් ගුරුවරයා වෙනකොට සිස්ස්‍යයාට වඩා බලතලහා හැකයා වැඩි වෙනවනේ. ට ඒ ගුරුවරයාම විශ්වවිද්‍යාලයක කතිකාචාරවරයෙක්කු නොත් වෙනස්නේ. ඒ කතිකාචාරවරයාම උපකොළපතිවුනොත් වෙනස්නේ. න පිනතන බව කියලා කියන්න ඒකම මෙතන කියන එකැනෙමයි නැවත හට ගැනීමක් නැවත උත්පත්තිය කියන එක තමයි පුන රුත්පත්ති කියලා කියන්නේ සම්මාසම් බුදුරජාණන් වහන්සේගේ දරමේදී මේ සෑම තැනකම සඳහන් වෙන්න පුනක් භව කියලා තවන්වහන්සේ දේශනා කරන අර මුල්ම උත්පත්තිය ලැබු එලාවෙදි මාහා සමාන කෙනෙක් මේ ලෝකනෑ මේ මගේ අවසාන භවයයි කිය සඳහන් කරනවානෙ. එතකොට අග්ගෝ හමස් මිලෝකස්ස ජෙට්ටෝ හමස් මිලෝකස්ස සිෙට්ටෝ හමස් මිලෝකස්ස අයමන්ති මාජාති නත්ති ධනිි පුනක් බවෝ. එතනත් පුනක්්බහ කියලා නෙන්නේ. ත මෙතැන දේශනා කරන්නෙක් මේ තන්හාාවෙන් කරන කටයුත්ත ක්‍රියාවක් තමයි පුනර් බව. නැවත බවය සිද්ධ කරනය එක පෝනෝ භවිකා එළඟට නන්දි රාග සහගතා නන්දි කියන්න පින්න්නතින ඇලීමට සතුට කියන කන නන්දි කියන්නේ නන්දි රාග කියල කියන්නේත් ආසාාවට කියන නමක්ට නන්දි රාගයෙන් යුක්තයි දැනිතන්නක මගෙහිතේ කිරිවලට ආසාාවක් ඇතිවෙනවා. කිරි කියන එක මට ආසාවක් ඇතිවුනාට පස්සේ ආසාව කරෙහි නැවත රාගයාදාගන්න. කිරිපිළිබඳව ඇති වනේ නන්දිය ඒ කරෙයි හටගත්තු යළියාසාාවතමයි රාග කියන්නේ නන්දිරාග නන්දිරාග සහගතා නන්දි රාගයෙන් යුක්තයි සහගත කියන්න යුක්තයි කියන්න. නන්දිරාග සහගතා තත්තර තත්තරාභි නන්දිනිි තත්වර තත්්‍රරාභිනන්දිනී කියන වචින තිසන්දි වෙනවා. තත්තර තත්තර අභිනන්දිනී ඒ ඒ තැන අලවනවා. ලැගුම් ගන්න වෙනවා සතටු කරවෙනවා. ත්ර තත්්‍රාබිනන් දින සෙයතිීද කුමක්ද ඒ කාමතන්හා බවතන්හාවි බවතන්හා දර කාමලෝකය අලවන්න කාමතන්හාාව රූපලෝකය අලවන්න රූපතන්හාාව අරූපලෝකය අලවන්නේ අරූපතන්හාාව තත්තර තත්තර අභිනන්දිනි ඒ ඒ ස්ථාන කෙරෙහි ඇලීමක් කාසාාවක්කඇටිකරවනවා තහාාවෙන් කරන ක්‍රියාවං ටික එදොට පන්නතින මෙන්න මේ තන්හාාවට තමයි භාරධන කියල දේශනා කළේ දැන් අපි මේ දක්වා බරකිවේ ඒක ජාතිවලටනේ භාග්‍යවතන් වහංස බර කියල දේශනා කළේ එකක ජාති නෙමෙයි දඩ බර ගෙනයන්නා කියල දේශනා කළේ අපිහිතන ජාති නෙමයි ඒළඟට බර දෙන්නා කියල දේශනා කළේ අපිහිතන ජාති නෙමයි ළඟට අවසානික දශනා කරනවා බුදුරජාණන් වහනසේ භාරණික්කේපන් කතමංච බික්කවේ භාරණික්කේපන් මහනිෙ කුමකටද මේ බර භාතබීම බර ඉවත් කිරීම කියලා දේශනා කරන්නේ යෝ තස්සා ඒව තන්හාය අසේස විරාගනිරෝධෝ චාගෝ පටිනිස්සක්ගෝ මුත්ති අනාලයෝ අන්න බර භාතැබීම කියන්නේ අන්නේ කට යෝ තස්සා ඒව තන්හාය අසේස විරාග නිරෝධෝ. තන්හාය තන්හාවේ අසේස සේස කියන්න ඉතිරි කරලා. අසේස කියන්න ඉතිරි කරන්න නැතුව. අසේස කියන්න ඉතිරිකරන්න එනැතුව. එදොට අසේස විරාග රාග කියන්න රාගයටන විරාග කියන රාගයෙන් තොර කියන්න. නිරෝධ රෝධ කියන තෘෂ්ණාවටනනි. එදොට නීරෝධ කියන්නේ තෘශ්ණාව නැති කරලා. එදොට රාගේ නැති කරලා විරාග තෘෂ්ණාව නැති කරලා නිරෝධ අසේස විරාග නිරෝධෝ චාග චාගකන පරිත්‍යාග සීලී බව. මුදාහරෙනවට අයිංකරනවට තමයි චාග කියන්නේ තයාග කියන්නේ අපි දාන ත්‍යයාග චාග ඒවචන අරතයගෙන්ගෙනවා. චාගෝ පටිනිස් සක්ගෝ සම්පූර්ණ අයිංකරනවට විුුණු කරලදානවට මුත්ති මුදාහරනවට අනාෝ අනාලයෝ කියන්නේ න ආලයෝ කියන එක න කියන්නේ නෑ ආලයෝ කියන්න ඇලීමක් කියන්න යමක් කරෙහි යටටගන්න බැඳීමට ඇලීම් සහගත බවට තමයි ආලය කියලා කියන්නේ තට න ආලය කියන වචන දෙක එක තුනාම අනාලය කියලා හැදෙනවා පදේ අර්ථෙන ඇලීමක් නැති අනාෝ මුත්ති අනාලයෝ ඔන්න ඔය ටිට තමයි භාරණික්කප කියලා කියන්නේ. දර කෙටියෙන් කියන්න පින්නතන නිර්වාණයට. එහෙම නම් මේ සූතර දේශනාවෙන් දේශනා කරන්න බුදුරජාණන් වහනස චතුරාරය සත්‍යයට සම්බන්ධ කරුණු ටිකක්නේ. ඒ කරුණ ටික තමයි මෙතනදි දේශනා කරන්නේ මේ සූතර දේශනාව අපට බොහෝම වටිනවා. හොඳයි අපි දැන් මේ කරුණු ටික සවිස්තරාත්මකව අවධානයයොමු කරලා බලන්නට ඕනේ තමෝච බික්කව බාරෝ පංචු පාදානක් කන්ධා තිස්ස වචනීයන් මානන කුමකටද මේ බර කියන්නේ මහනන පංචු පාදානස්කන්දයට කියන තවත් වචනය කුමක්ද මේ පංචු පාදානස්කන්ද කියලා කියන්නේ දැන් අපි බුදුරජාණන් වහනසේගේ ප්‍රථම ධර්ම දේශනාාවනි ධම්ම චක්කප් පොතන සූතර දේශනාව මේ සූතර දේශනාවේදී දුක ගැන දේශනා කරනකොට ඉඩ කෝපන භික්කවේ දුක්කක් අරය සච්චන් යන ආදීවශයෙන් දුක ගැන දේශනා කරනකොට අපේ බුදුරජාණන් වහනස දේශනා කරනවා පින්මතන ජාතිපි දුක්කා ඉපදීම දුකක් ජරාපි දුක්කා, ජරාවටේවත් වයිසටයෑම දුකක් ලෙඩවීම. එ ව්‍යාධිපි දුක්කා ෙඩවීම දුකක් මරනම්පි දුක්කක්, මරණයට පත්වීම දුකක්. අපි එහි සම්පයෝගෝ දුක්හෝ, අපප්‍රිය අය සමග එකතුවීම දුකක්. පියෙහි විපයෝගෝ දුකෝ ප්‍රිය අයගෙන් වෙන්වීම දුකක්. යම්පිච්චං නලබති තම්පිදුකං යං අපි ඉච්චං කැමැතිවූ යම් දෙයක් නලබති නොලැබෙනවා නම් තං අපි ඒද දුකක්. සංකිත්තේන සංසිිප්ත වසයෙන් කෙටියෙන් දේශනා කරනවා නම් සංකිත්තේන, පාදාන කන්දාා දුක්කා පංචු පාදානස් කන්දේම දුකක් කියලා දේශනා කළ අන්න එතන පින්වතුනි දේශනා කර නො පං්චු පාදානස්කන්ද කියන වචන දැන් අපේ පින්වතුන් අහල තියෙනවා පංචස්කන්දය එළඟට අපේ පින්වතු නහලතින පං්චු පාදානස්කන්දය මේ දෙකේ තියෙන වෙන සමුකදද ප පංචස්කන්දය කියලා කියන මේ කන්ද සගයුත්තයේ ද මේ තිළිබඳව හොඳද විස්තර සහිත සූතර දේශනා තියෙනවා. මේ සංයුත්තයේ පුරාවට මේ ගැන මුළු පොතම කන්ද සංයුත්තයේ කියලා යන්න මේ කොටසම. මේ තියන සමස්ත සූතර දේශනාවලින් දේශනා කරන පංචස්කන්ධය පංචුපාදානස්කන්දයේ ගැන. පංචස්කන්දය කියලා කියන්නේ. රූප ස්කන්ධය වේදනාස්කන්ධය සං්ඥාස්කන්ධය සංකාරස්කන්දය ඤ්ඥාන ස්කන්දය කියන මේ පහට තමයි පංචස්කන්දය කියන්නේ. රූපස්කන්දය කියලා කියන්නේ රුප්පන ලක්සණය නුක්ත නිසා රූපස්කන්දය කියනවා නිතර නිතර වෙනස්වීමට බඳුන් වෙන නිසා රූපන ලක්ෂණය නුක්ත නිසා රූප කියලා කියනවා එතන ද අපේ බුදුරජාණන් වහන්ස අභ්‍යන්තර රූපයත් අධ්්‍යත්තික රූප ාහිර රූප කියන පිටිින් තියෙන රූපත් දෙකම එකට එකතු කරලා තමයි දේශනා කරන්නේ බාහිර ලෝක තියන සියලු ජාතිපේෙන් මේ අභ්‍යන්තරව අපට රූපයක් තියෙන නිසානි ගර එතනද බුදුරජාණන් වහන්ේ රූපයේ කොටස් විසි අටකට කැඩුව එතනදි ප්‍රධාන රූප හතරක් තියෙනවා කියලලා දේශනා කළ පරිවාර රූප විසි හතරක් තියෙනවා කියලා දේශනා කළ ප්‍රධාන රූප හතර හඳුනුන සතර මහාදාාතු කියල පටවි්‍යාපෝතේ ජෝවායෝ කියලා බසි ඉතිරි රූප හඳුන් වන අවසේස රූප් උපදාය රූප කිය තන විසි අතරක් තියනවා. මෙන්න මේ සමස්ත රූපවල සුසංයෝගයට එකතුවට සංකලනයට තමයි රූප කියන තනි වචනය දේශනා කළින්. රාසියක එකතුවක් පින්නොතිනමේ. එළඟට වේදනා කියලා කියන්නේ විඳීමට විඳිනව කියන්න යමක් දැනෙනවා කියන එකනේ. ඒම විඳීම් තුනක් අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළ. එක තමයි සුකවේදනා එක ඇන අප සතුටු වෙන විඳීමත් අපි කැමැති වෙන ආසා කරන ඉච්චාවක් ඇතිකරගන්න වේදන ඳර සුකවේදනා කියලා දෙවනි එක තමයි පින්වතන දුක්ක වේදනා අපි අකමැති ප්‍රතික්ෂප කරන විදීම තමයි දුක්කවේදනා ඊළගේ එකකා දුක්ක මසුක වේදනා නැත්තං උපෙක්කා වේදනා කියලා දේශනා කරනවා එකන ආසාාවකුත් නැති තැන වේදනාවකුත් නැති තැන එකන දුකුත් නැති තැන ඒ දෙක මැද්දෙ තවක් දුකක් තියනවා විඳීමක්. අන්න ඒවින්දීම තම අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අදුක්ක මසුක වේදනා කියල අදුක්කං දුකකුත් නෑ අසුකං සැපකුත් නෑ අදුක්ක මසුක කියන එක තමයි එතන දි දේශනා කළේගට අන්න එහම කියලා දුකක් ද තියවා එම වේදනා තුනයි. ඉළට සං්ඥා කියලා කියන්න පින්නතුනි හඳුනාගැනීමට. ඒ හඳුනාගැනීමද බාහිර දේවල් අපි දකින විදිය. දැන් සූතර දේශනාවල බුදුරජාණන් වහනසේ දේශනා කරනවා මොකට ද මේ සං්ඥා කියන්න කියල නීලකම්පි සංජානාති පීතකම්පි සංජානාති නිල් පාට කියලා හඳුන ගන්නවා කොළපාට කහපාට කියලා හඳුනගන්නවා අන්න ඒ ආකාරයට ඒ ඒ දේවල් වෙන් වෙන්ව හඳුනාගන්නේ එකට තමයි සංඥා කියලා කියන්නේ. එැදොට ආයන්න අයන්න වසයෙන් හඳනගන්නවා මයන්න මයන්න වසයෙන් හඳුනගන්නවා ඒළඟට වාහනේ වාහනය වසයෙන් හඳනගන්නවා මිනිසා මිනිසා වසයෙන් හඳුනගන්නවා. ඒආකාරයට හඳුනාගැනීම සමස්තයේ සං්ඥා කියන ගොඩට වැටෙනෝ. තැන් වේදනාව කියන සිතුවිල්ලක්නේ. දොට සංඥා කියන්නේ සිතු විල්ලක් පන්නති. ඒළඟට සංකාර සංකාර කැඩනවා පුුණ්ඥාබි සංකාර පුං්ඥාබි සංකාරාණෙන් ජාබි සංකාර කියලා. එට සංකාරවෙලදී එකක් එෙනවා කරම. අනිකනවා විපාක. ගොට කරම දෙකට කැඩෙනෝ. එකක් තමයි පුුණ්්‍ය කරම අනක තමයි පාප කරම. ඒළඟට විපාකත් දෙකට කැඩෙනවා. පුන්න විපාක පාප විපාක කියලා. ඒළඟට ආනෙෙන් ජාබි සංකාර කියන ්‍යයානහ රහපි ලබාගත්ත රපාවච්චර අරූපාවචර කුසල හා විපාක සිත්වලට මේවතමයි සංකාර කියල හඳුන් වන්නේ එදොට පින්නතුනි මෙන්න මේ සංකාර දැන් මගේ ඇසට රූපයක්ත දෙනවාන. බුදුරජාණන් වහනසි දේශනා කරනවානේ ඇස නිසා උපදින සිත චක්කු විඤ්ඥාන සිත මේ චක්කු විඤ්ාන සිත උපදින්නේ අතීතයේ කරන ලද කුසල කරමයක හෝ අකුසල කරමයක විපාකයක් නිසා කියලා න විපාක සිතක් නිසා තමයි ඇසට රූපයක් පෙනෙන්නේ. ඒ නිසා තමයි විපාක සිත හටගත්ත. නොට ඒ නිසා පිවතනි අප ද ලස්සන රූපියයක් දැක්කො ඒකට ආයාස කරනවා. ඒ කරෙහි ඇලීමක් ඇති කරගන්නඔ ඒ අලුත් කරමනි. ඒමැරැත්ත නරකරූපයක් දැක්කො තීරසියාව කරෝධය වෛරය හදාගන්නවා. එතෝට ඒව තමයි සංකාර කියලා කියන්නේ. ඒළඟට විඤ්ඥාන විඤ්ඥාන කියලා කියන්න පින්නතනි ලෝබ සසාගත සිත දවේශසාගත සිත මෝහසාගත සිත ඒ තමයි මෙතන විං්ඥාන කැන ොට කුසල් සිත් අකුසල් වසයෙන් හටගන්නේව තමයි විඤ්ඥාන කියලා කියන්න. තර මෙන්න මේ පහට තමයි පංචස්කන්ද කියලා කියන්නේ. තර මේ පංචස්කන්දය කියන්න පින්නතන සත්වයාට පුද්ගලයාට ජීවියාට කියන නමා. එකන සත්්‍යයා පුද්ගලයා ජීවියා හැදිලා තියෙන මේ පංචස්කන්දය එකතු වෙලා එදොඩ මෙන්න මේ පංච ස්කන්දිී උපාදාානය කර ගැනීම තමයි පින්න්නතිරි පංචු පාදානස්කන්ද කියලා කියන්නේ එතන වචනයක් එෙනවා පංච ඇස්කන්ද කියන වචනයට උපාදාන කියන වචනේ මදටේනවා එදොට පංච කියන උපාධන කියන වචනයක් දෙක සඳි වනාම පංචු පාදාන කියල හැදෙනවා පංච කියන වච්චනය අයන්න අයිං වෙන ඟට උපාදාාන කියන වනේ උයන්න අරාතෙන්ට එකතු වෙන ොට අල්ඥායන්නට වූ එකතුනා නුුවෙනවා. එකයි පංචු කියල හැ දෙන්නේ. පාදාන ස්කන්ද. එදොට පින්වත මේ උපාධන කියලා කියන වචන අරථය අට්ට කතාව මෙන්න මේ විදියට සඳහන් කරන්නේ තදින්නල්ලා ගැනීම. දැඩිව ග්‍රහණය කර ගැනීම. තදින්නල්ලා ගැනීම දැඩිව ග්‍රහණය කරගැනීම තමයි උපාදාන කියලා කියන්නේ. පංචස්කන්දය කියනේ තදින් අල්වාගන්න ස්වභාවේ තමයි පංචුපාදානස්කන්ද කියලා කියන්නේ. දොට අන්න ඒක තමයි පින්නතිෙන් මේ බර කියලා දේශනා කළේ. දැන්න තොට මේක අපි සවිස්තරාත්මකෝ තව උදාහරණත් එක් කළ බලමු. දැන් උදාහරණයයක්ක් විදිට හිතන්ඩ පින්නතින මම දකිනවා. ගේ පුතා නැත්තම් මගේ දුව නැත්තම් මගේ අයියා මගේ මල්ලි එක න පණතියන මගේ ළඟවම ඥාතියෙක් අපි අපේ ඥාතියෙක් දකිනවා අපේ පුතා දකිනොකොට අපේ දුව දකිනකොට ඔන්න බලන්ඩේ දවාපි ග්‍රහණය කරගන්න පුතා ග්‍රහණය කරගන්න විදිිය නැත්ත අයිහරි මල්ලි හරි අක්කාරි නංගි හරි ග්‍රහණය කරගන්න විදිිය. එයා මගේ ඇස්තෙකට පෙනෙනවා ඇස්තෙකට පෙනුනාාමන්න රූපය අපි හඳුගන්න ට ඇස්තික තියෙන කොහද අන්නාර අටවිසි රූපයන්ගේ උපාදාය රූපෝල එකක් තමයි මේ පසාද රූපය ඒවා හඳුන්නන කරමජ රූප කියලා තර චක්කු පසාද රූපය කියලා කියන්නේ අතීත කරමය තුළින් හටගත්ත රූපය අන්න ඒකට තමයි මේ පුතා කියන කෙන දුව කියන කෙන ග්‍රහණය වනේ එදට මගේ ඇසින් තමයියා දැක්ටම ඒට පස්සේ ඔන්න ඒකමං අල්ලගත් ඒළඟට එයා කතා කරන හඬ එයා කතා කරන උටරි ආදරින් කතා කරනවා ඒකමගේ කනින් අල්ලගත්තේ කන කියන්නෙත් පසාද රූපෝලිින් එකක් සෝත පසාද රූපයේ කියලා කියන්නේ ඒකත් අපට අතීත කරමය නිසා තමයි හටගත්තේ ඒළඟට මේ දරුව වඩාගත් ඇට පස්සේ ඇතිවෙන ස්පර්සය ඒක කයිට දැනෙ කාය පසාද රූපයට ත මේ කය ලැබුණේ කන ලැබුණේ ඇස ලැබුුණේ අතීත කරමයක විපාකයක් නිසා හෙමනං පින්නතන මම මගේ දරුවා සම්බන්ධ යම් කිසි දෙයක් හිතේ තියාගත්ත ඇසින් දැකළ කනෙන් අහලා ඒළඟට ස්පරස වෙලා ඒ නිසාමං මනසේ හදාගත්ත දරුවා මගේ කියන සංකල්පයා එයාට මං එයාගේ හඬට ආසයි එයාගේ සිනාවට අහසයි එයාගේ ගමනට ආසයි එයා කරන කියන ජාතිවලට ආසයි. එහමනම්මං දරුවා ලංකරගත්තා කියලා කියන්නේ මගේ ඇස අල්ලා ගත්තු එක. මගේ කන අල්ලා ගත්තු එක. මගේ ඇස්පරසේ මා විසිං අල්ලා ගත්තු එක. එදොට කනතියෙන්න රූපේ ඇසතියෙන්න රූපේ කයතියෙන්න රූපේ එහමනංමං මෙතන දිමොකද කළේ දරුවා අල්ලා ගන්නවා කියලා මගේ ඇසත් මගේ කනත් මගේ ශරීරයත් කියන ටික මගල්ල ගත්තා අන්න රූපූ පාදානස්කන්ද. ඒළඟට මේ දරුවා ලස්සනයි ලස්සනයි ඒ ලස්සන දැක්කාාව මට ඇතිවන සුක වේදනාව අනේ මඟ පුතා නිත්තායවාගෙනම හොඳට ලස්සනයි අන්න සුක ඒක මට හටගත්තු සිතුවිල්ල මංමකද කරන්නේ ඒකත්තු උපාදානය කර ගත්තා එතවට ඒක හඳුන්න්නන්න පින්නතන වේදනූපාදානස්කන්ද කියලා මේ නැත්තා යාමට රවනවා එතොටමට රහ යනවා. ඒක දුකමං උපාධානය කරගන්නවා. එදෝට ඒක හඳුවන්නේ වේදනෝ උපාදානස්කන්ද කියලා. ඊළඟට මෙයාගේ මෙයාමගේ දරුවා කියලා. දැ අනිත් දරුවන්ගෙන් මෙයාමං වෙන් කරගන්නවා. මේ මගේ දරුවා. කියලමං අල්ලගන්නවා. ඒ සංඥාව කියන සිතුවිල්ලයි මං උපාදාානය කරගත්තේ. එලාට සංකාරය. මේ දරුවමං දැක්කේ අතීත කරමයක විපාකයක් නිසා. ඒවාගේම දරුව නිසා දැංමට ඇතිව නොමයා මං ලොකුමහත් කරන්න ඕෝනෙ මෙයා අට මං හොඳට උගන්නන්න ටෝනි මේ ආකාරයටමං අලුදජාති ටිකුත්තිතනවා දර මෙන්න මේ සියල්ල හඳුන්වන්නේේ සංකාර කියල. එදොට ඒ හටගත්තු ජාතිවලටත් මං උපාදානය කරගන්නවා අන්න සංකාරූ උපාදාන. ඒළඟට මේ දේවල් නිසා හටගත්ව ලෝබ සිතට. දේශ සිතට මෝහ සිතට ඒ හටගත්ත සිත කුසල් දකුසල්ද ඒකත්මං උපාදාානය කරගන්නවා එහෙම නංමං පුතා කියල දුව කියලා මගේ දරුවා කියල අල්ලගත්ත මනුවද මාගේ සරීරය රූපූපවාදානස්කන්ද ඒ හටගත්ත සුක වේදනා කියන චෛත සිකය වේදනූපාදානස්කන්ද ඒළඟට අර දරුවා කියන සංඥාව සංඥෝපාදානස්කන්ද ළඟට අර අතීත කරම සහනාගත විපාක ඒවහඳුන් වනවා සංකාරූපාදානස්කන්ද කියලා ඒළඟට හටගත්ත සිත විඤ්ඥාන උපාදානස්කන්ධ කියලා තට බුදුරජාණන් වහනසි දේශනා කරනවා මෙන්න මේක තමයි භයානක දැනර ස්වාමීන් වහනසෙහිතන්්ඩකු උන්වහන්සේ සිවුර දක්කිනවානේ සිවර දුටුව ඇස්තිකෙන් එදවට ඔන්න රූපය උපාදානය කරගත් ඒළඟට ඒක නිසා හටගත්ත සුකවේදනාව ඒක උපාධානය කරගත්තා සිවුරක් කියල සං්ඥාව උපාධානය කරගත්තා ඒළඟට මේ සිවරමං හෙටම පිින්්ඩපාති වඩිනොකොට පොරවනවා අතීත කුසල කරමේක විපාකයක් නිසා එක ලැබුණේ ඔන්න අහනස අලුතතිෙන් කරමයක් හදාගත්ත ඒ එකමං හෙට පිින්ඩ පාති වඩිනකොට පොරවනහෝ සංකාරූපාදානස්කන්ද ඒළඟට ඒ නිසා හටගත්ව සිත උපාදාානය කරගත්තා විං්ඥානුපාදානස්කන්ද. උන්වහන්සේ අපොත්වෙනකොට චුතිසිත ටඒකාව උන්වහන්සේ කාවෙෙක් වෙලා උත්පත්තිය ලැබවා. සිවරට ආසාකරන එක කියන්නේ පංචුපාදානස්කන්ද. දරුවට ආදරේ කරනවා කියන පංචුපාදානස්කන්ද වාහනයට සීතකරණයට ගෙදරට ඉඩමැට කුඹුරට මේ තියන සේර ටෝම එලෙනවා කියන්නේ මම මගේ පංචස්කන්ධි උපාදානය කරගන්නවා. තින් බදුදහා මුදුරුවෝ දේශනා කරනෝ බර කියන්න යන්නේකට කියලා. ඒක පින්න්නතන අකුසල කරමය. මොකදද අකුසල කරමවෙන් ඒක නිසා උත්පත්තිය ලැබෙනවා. උත්පත්තිය ලැබෙන ක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා උත්පත්තිය ලැබෙනේක ජාතිපි දුක්කා දුකක් කියල ඒමනං බර කියන එක දුකක් කියල දේශනා කරනවා. ඒළඟට බාරහාර මේ බරගෙන යන කෙනට පුද්ගලයා කියලා දේශනා කලා සත්‍යයා කියන්න පුද්ජලයා කියන්න මේ සියල්ල එකතුවක්නේ එළට පින්වතන භාරදාන භාරදාාන කියන්නේ යායං තන්හා පෝනෝ භවිකා මේ බර දෙන්නේ කවුද තුරස්නාව තන්හාවාසාාව ය කාමතන්නා එය බවතන්නා ය විභවතන්හා වසයෙන් අංස තුනකින් දේශනා කළා දොට කාමතන්හා කියන්න පින්මතුනේ කාමාවචර සිත්කෙරෙහි හටගන්න ආසාාවට තමයි කාමතන්නා කියන්න වතන්නහා කියන්න රූපාවචර සිප් කෙරෙහි යට ගන්නා අආසාාව. විභවතන්නා කියන්නේ අරූපාවචර සිප් කෙරෙහි යට ගන්නාආසාාව. අරූපාවචරකයන් රූපයයක් නෑනේ තොට මරණින් මත්්‍ය නැවත ජීවයක් නෑ කියලා හිතන එක. භවේ කියයන්න මේ ලබෙන සුවේ ඊළඟට දිගිංදිකට ප්‍රාර්ථනා කරනයක. කාමලෝකයේ ග්‍රහණය කර ගැනීමට තමයි කාමතන්නා කියන්නේ. තොට මෙන්න මේ තන්හාව ආකාරතුනකින් දේශනා කලා මෙන්න මේ තුෘෂ්නාව ආසාාව තමයි පින්වතුන අර බර ලබා දෙනකිෙනා. පංචුපාදානස්කන්දේ ලබා දෙන්න මේ තුෘෂ්නාව ඒළඟට භාරණික්කේ එබ කියන්නේ ඒ තන්හාාව නැතිකරනයක තන්හාාව නැති කරනවා කියන්නේ නිවන් අවබෝධ කරගන්නවා කියන එක රෝධ කියන්නේ තුෘෂ්නාවටනේ නී කියන්නේ නැතිකරනවටනේ දොර තුෘස්නාව නැති කලාට පස්සේ එතන භරක්නය බර මුදාහරින යානවත උත්්පත්තිය ලබන්නේ නෑ. ආයන පුනක් බහෝ උපුනර්භවයක් නෑ. ඒ නිසා පින්මතුනි නිවන්න අවබෝධය පිළිබඳව මහංසිවෙෙන්ඩ උනන්දු වෙන්නට මෙන්න මේ දේශනාව අපට ගොඩාක් උපකාර වෙනෝ. ඉතින් මීට වඩාමං කරුණු විස්තර කරන්නේ නැහැ. අපේ පින්වතුන් බොහොමොහගට ශ්‍රවණය කලා මම කරුණු බොහම සරලව පැදිලි කරන්නට උත්සාහ කළේ ම හිතන අපේ පිවතුන වටහාගන්නට ඇති කියලා මට ලොකු උනන්දුවක් ඕනය එක මක්තිබන මේ පංචස්කන්දයත් පංචු පාදානස්කන්ධයක් කියන දෙක පැහැදිලි කරලා දෙන්නට ඉති නේනිසාපේ පින්නතුට මේ දේශනා වැදගත් වේවි කියලා මං අදහස් කරනවා. මේ දේශනාවක් තුළින් අපි ලබාගත්ත දැනුමින් ජීවිතය හදාගෙන ඉදිරියට පවත්වාගෙනයන්නට මහංසිවෙන්නට ඕනේ. අද මේ දේශනාවට දායකත්තයේ දරන්න පින්වතුනි මාදම්පෙ පදිංචි සනත් වික්‍රමසිංහ මහත්ම සුබදරා රන්දිනය මහත්මියය උපල් රන්දනය සුජාතා කරුණාරත්න මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින්. අපේ පින්වතුන්ගේ අරමුණු තමයි මීට වසරකට පෙරාතුව කාල යාතරා කරන්නටේදුණු ගුණවතිී දසනායක රංදනී ආදරණියය මෑණියන් වහනසේතත් ට වසර දහයිකට පෙරාතුව කාල අත්ත්‍රරා කරන්න ටේදනු පියදාස රංදනී ආදරණිය පියතුමාටත් වසර දහතුනකට පෙර කාලයාතරා කළ මිලියන් රජ පක්සමෑන්යන් වහනසටත් වසරි විසි පහකට පෙර කාලාත්‍රරා කළ විල්ප්‍රට් වික්‍රමසිංහ පියතුමා ඇතුළු නමින් කාලයාතරා කරන්න ටේදුණන සියලූම ඥාතිවරගයාට පින්න්නනමෝදැන් කිරීම. ඒ සියලුම ඥාතිෝමේ පින් අනුමෝදන් සුගතිගාමී, නිවන්න අවබෝධ කර ගනිත්තුවා යන සිතිින් අපි සාදු කියලා පින්නනුමෝදන් කරමු. ඒවාගේම මදුනි කලන, යසෝදා, සඳනී නොවෝදා ඇතුළු දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු රැකී රක්ෂා කටයුතු සාර්ථක වෙන්නට නිරෝගි සම්පත්තිය ලැබෙන්නට කියල ආසීර්වාද කරනවා. සියළම ඥාති මිත್රා දීෙන්ට සිිප්සතර ලබාදුන්නු ගුර මෞපියවරුන්ටත් ඒවාගේම ලංකාවාසී ලෝකවාසී සියලුම පින්වතුන්ටත් නිරෝගි සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ්‍යයා රූපවාහිනී නාලිකාවේ අධිපති ගරුතර ස්වාමීන් වහනසයතුළු කාරමණ්ඩලේතත් දරම දේශනය කළ ගරුතර ස්වාමීන් වහනසේටත් සියලු දෙනාටමත් යහපත පාර්ථනා කරනවා. දෙව අන්ටමේ පින් අනමෝදන් කරනවා අප සෑම දෙනාටම මේ සිදු කරගත්තුම් පින උතුම්මු නිවන්න අවබෝධය පිණසම හේතුවාසන වේවා කියල සාදු කියල ප්‍රාර්ථනා කරගන්න. අපි දෙවී අන්ට පින්න අනුමෝදන් කරමු. ආකා සට්ටහාචබුම් මට්ටා දේවානාගාම හිද්දිිකා, පු්ඥන්තංගනුමෝ දිත්වා චිරංගරක් කන්තු සාසනං ආකා සට්ටහාචබුම් මට්ටා දේවානාගාම හිද්දිිකා, පුඥන්තංගනුමෝදිිත්වා චිරගරක්හන්තු දේශනං ආකාසට්ටහාචබුන්මට්ටා දේවානාගාම හිද්දිිකා ප්ඥන්තංගනුමෝදිත්වා චිරංගරක්හන්තු මං පරංතිී සියලූම පින්වතුන්ට තෙරුවන සරණ ලෙබේවා සාධෝසාධෝසාදෝ delante ද ේශනා ප වදා රද වඩ සිරිමිහිंदදු මहा विद්‍ය्याලය दදු හල්පති शाषस्ත්‍රति රජකය පंडित पूච්ච පාද වදාාවන්නේ ஞාන වල ස්वाමීන් වහන්සේට නිදුुක් නීरोෝगीී චිරजीවනය සැලසේවා සාधू සාध සාදේශ ත් ව වා පින් ැහැමද ට वाන් ර